මෙතෙන්දි මම මුලින්ම අපේ ගරු පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් නොදුන් සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා හේතුව අදින් පස්සේ මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම දෙනාගේම නියෝජ්‍ය කතානායකවරයා මම ඒ හැමෝටම එක වගේ කටයුතු කරන්න ඕන ඒ වගේම මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි මම මේ තරඟයට එන්න මේ නම යෝජනා වෙන්නේ අහම්බෙන් නෙවෙයි ගීවරත් මගේ නම අපේ පක්ෂයේ විසින් තීන්දුවක් අරගෙන තිබුණා නමුත් පාර්ලිමේන්තුව තුළ අපේ පක්ෂ අතර තියෙන සමගිය තවදුරටත් රැක ගන්න අවශ්‍ය නිසා එදා ඒ තරඟයට ඉදිරිපත් වෙන්නේ නැතුව මම අපේ පක්ෂයේ තීන්දුවට හිස නමලා ඒ අවස්ථාව මම දුන්නා ඒ වගේම අද දවසේ නැවතත් එන්නේ මගේ නම යෝජනා වෙන්නේ පහුගිය අවුරුදු දෙක පුරාම මේ පාර්ලිමේන්තුවට නවකයෙක් හැටියට මම පාර්ලිමේන්තුවට ආවත් පාර්ලිමේන්තුවේ සභාපති මණ්ඩලයේ සමාජිකයෙක් විදියට ඔය මූලාසනයේ පුටුවේ වාඩි වෙලා ඉඳගෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනාට මට මගේ කාර්යභාරය ඉතාමත් උනන්දුවෙන් ඌමනාවෙන් සාධාරණව කරන්න මට පුළුවන්කම ලැබුණා. මම හිතෙන්දි කවදාවත් කෙනෙකුට ඒ නිසා අපේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ හැමෝගෙම ඉල්ලීමක් බවට පත් වුණා. මේ පාර්ලිමේන්තුවේ හිස්වෙච්ච නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මගේ නම යෝජනා කරන්න. නමුත් අපි හැමෝම දන්නෝ අද මුළු මහත් සමාජයේම මේ ඡන්දය පැවැත්වෙන එකට ලොකු විරෝධයක් තියෙනවා. නමුත් අපි ඔබ හැමෝම දන්නවා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල අපිට මේ වගේ අවස්ථාවකදී මීට වඩා වෙනත් කළ යුතු යමක් නැහැ. එනිසා මම මේ රටේ පොදු මහ ජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ රටේ වටිනා කාලය අද මේ පාර්ලිමේන්තුව තුල මේ නියෝජ්‍ය කතානායක ධූරයේ සඳහා කැප කරන්න සිද්ධ වුණා. අපි 225 දෙනා හරියට හිටගත්තොත් මේ රටේ ජනතාවට කරන්න තියෙන යුතුකම් කොටස අපිට සර්ව සාධාරණව ඉෂ්ට කරන්න පුළුවන්. අපි මේක ඇතුලේ එක එක කණ්ඩායම් හැටියට බෙදෙන්න ඕනේ නැහැ. මට මතකයි අපි පොඩි කාලේ අපි ගෙදර ජීවත් වෙනකොට අපේ අම්මා ඒ කාලේ අපේ ගෙදර කිරිහරක් හිටියා. ඒ කිරිහරගේ කිරි දොවල මගේ අම්මගේ මාපට ඇඟිල්ල දෙකේම කිරි ඇදපු කරකට ඇදිලා තිබුණා. ඒ අපි දැක්කේ අපේ තියෙන දුප්පත්කම නෙවෙයි. අපි අපේ ආර්ථිකය හදාගෙන අපේ පවුල තුළ දීපු ශක්තිය. ඒ නිසා අපි අපිට පුළුවන් අපි හැමෝම එකතු වුණාම මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අපිට යුතුකම් කරන්න. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙමු. දැන් ජාතියක් හැටියට අපි එකට එකතු ඉන්න ඕන වෙලාවක්.